දේශනාව ගැන නොතේරෙන යමක් තියෙනවා නම් අහන්න ඕන. අවසරයි සන්නංස. එහෙමයි. සන්නංස දැන් මේ ඔබ වහන්සේ මං හිතන්නේ විශේෂ මොකක් හරි දෙයක් කියන උත්සාහයක් කරේ එතන ඇත්තටම තේරෙන විදිහට. දැන් සන්නංස උපාදානය කියන එක අපි මේ බොහෝ වෙලාවට සන්නංස විවිධ පැති වලින් අපි තුමු අපි කාලයක් තිස්සේ දරන මතවාදත් එක්ක අදහස් එක්ක ඒක වෙනවා. ඊට පස්සේ කැමැති අකමැති ඒක තමයි යමක් ලැබෙන පැත්තෙන් යමක් ලැබීමේ යමක් ලැබෙනවා නම් ඒ ලැබෙන තැනේදී උපාදානයක් වගේ ඉන්නේ සමස. එතකොට අර ඒ වගේ උපාදානය කියන එක මහා විවිධ පැති විවිධ විදිහට කොයි පැත්තෙන්ද දන්නේ නැහැ කොහොම හරි උපාදානයක් දැඩි ලෙස තියෙන බව පේන. නමුත් එක 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 ආකාරයේ එක එක පැති වලින් වගේ කියලා තේරෙනවා. ඒක ප්‍රසන්නස්ස මේ දැන් ඒ දැන් කොච්චර දැන් ඝන විදිහට තියෙනවානේ මේ උපාදාන කියන මං හිතන්නේ මේ කියර ඔබහන්සේගේ මම තව පැත්තකට වගේ හිතී සංක්‍රමණස කරලා පෙන්නන දැන් ඒ අර ඒ කියන්නේ අපි මතවාදත් එක්ක තියෙන උපාදාන ඊට පස්සේ අපි කැමැති අකමැති පැත්තෙන් තියෙන ඊගාට බබ මගේ කියන එකත් එක්ක අපිට මගේ අදහසට මගේ කැමැත්තට මට ලැබෙන දෙයක් හැටියට එහෙම යන එක ඒ වගේ. එතකොට සනස්ස තව එකක් අපි දැන් අර හැමතිස්සෙම දැන් ඔබන්සේ හොඳ දෙයක් කිව්ව රූපේ කියන එකේ දැන් අපි අර අපි දැන් රූපේ සම්බන්ධයෙන් අපිට කීත හැකි අතරමහා ධාතු වලින් හැදිච්ච එහෙම කතාවක්. ඊට පස්සේ ඕනනම් ඒක මේ සීතලෙන් උණුසුමින් වෙනස් වෙනවා. දැන් ඒ ඔක්කොම අර රූපේ සම්බන්ධයෙන් අපි කතා කරන පැති කඩවල වගේ සනස්ස. නමුත් රූපේ කියලා යම් ලැබීමක් වගේ එකක් මෙතන නිකන් මේ කියන්නේ මේ ලැබීමක් කියන සන්ත අපි ඒක ලැබීමක් හැටියට අපි දරන එකක් එක තියෙන උපාදානයක් වගේ මේ ඔබවහන්ස කියන උත්සාහ කරා. මහා මං හිතන්නේ මේ බොහොම සියුම් කාරණාවක් ඒක මේ එළියට එන්න පුළුවන්ද කියන මේකෙන් තමයි මම ඔබවහන්ස පොඩ්ඩක් මේ අදහස් ටිකක් කිවිසන්න ස්ථාපිය පැහැදිලි කරගන්න. එහෙම සනස ඔව් ඇත්ත. අපි අපි ගොඩක් වෙලාවට ඇත්තටම අහිංසකයි අපි මෙනෙහි කරන කාරණයට යන්න තියෙන රුචිකත්වය හඳහා අපිට ලේසි මෙනෙහි කරන එක. අර ගිය සතියේත් ගත්ත උදාහරණයක් ඔය ආනාපානේ බලනවා කියන එක හරියට නිකන් කොලක් තියෙන තැනකින් කොල කියන එක දන්නවනේ. කොල කියලා කියන්නේ පාරි දෙපැත්තම කට්ටිය බඩු විකුණනවා. සතියකට දවසයි එක තියෙන්නේ. මැද පාරක් තියෙනවා. අපිට මේ පාරේ ඉඳ ගන්න ඕන. හැබැයි මේ පාර හරහා මිනිස්සු එහෙට මෙහෙට යනවා තමන්ගේ අවශ්‍යතා මත නිරන්තරයෙන් යනවා. හැබැයි අපිට යම් කිසි වෙලාවක් හදාගෙන තියා ගන්න ඕන මේ පොළ තියෙන කම්ම මේ පාර යන්න එපා කියලා. හැබැයි කාවත් තරහ කර ගන්නත් බැහැ. උන් ඔය වගේ වැඩක් අපි ආනාපාන සතිය කරනකොට අපිට වෙනවා. අපිට ශරීරය එක්ක තොට්ටු වෙලා බෑ. වේදනාව එක්ක තොට්ටු වෙලා බෑ. ඇහෙන ශබ්ද එක්ක තොට්ටු වෙලා බෑ. හැබැයි ඒව ඔක්කොම ටික අපේ ආනාපානයත් එක්ක නැත්නම් භාවනා අරමුණත් එක්ක නිරන්තරයෙන්ම එහෙට මෙහෙට යනවාමයි. ඉතින් අන්න ඒ වගේ අවස්ථාවකදී අපිට ගොඩක්ම ලේසි අර තියෙන දේවල් සංසිඳවා ගන්නවා කියන එක පැත්තකින් තියලා වෙන මොකක් හරි එකක් වෙනෙහි කරන්න. ඒක හරි අහිංසකයි. ඇත්තටම කියනවා සරලයි. අහිංසකයි කියනකට වඩා සරලයි. අපි එහෙම කියනවා. නමුත් සතිපට්ඨානය කියන තැනට එනකොට බුදුරජාණන් වහන්සේ අපිට අර පැලැස්සර ඇලවීමකට වඩා මේ දුකෙහි ආරම්භය කියන තැනට අපි අරගෙන යනවා කියන එකයි මගේ අදහස. එතන ඉඳලයි මේ කියන කාරණේ අපිට බලන්න කියන්නේ. ඉතින් පංචස්කන්ධය කියන දේ ගැන ඇති නැතිවීම අර විදිහට අපිට හිතන්න පුළුවනි. ඒක ශාස්ත්‍රීයානුකූලයි. ඒ වුණාට ඒ පංචස්කන්ධය කියන එකට තියෙන උපාදානය අර එහෙම මෙනෙහි කරා කියලා ගැලවෙන්නේ නැහැනේ. එතනයි මෙතන ප්‍රශ්නේ තියෙන්නේ. අන්න ඒකයි ප්‍රශ්නාර්ථය වෙන්නේ. ඒකයි කාරණේ. උදාහරණයක් හැටියට කවුරු හරි කෙනෙක් තියෙන ප්‍රශ්නයක් එයා කතා කරන්න තරහ එනම්
වැඩ කටයුතු කරන්න තරහින් නම් කල්පනා කරන්න තරහින් නම් බලන්න තරහින් නම් යමක් අහගෙන ඉන්න තරහින් නම් අතපය හසුරුවන්න තරහින් නම් කෑම කන්න බොන්න තරහින් නම් නිදා ගන්න තරහින් නම් hina වෙන්න තරහින් නම් එහෙමත් කරන්න පුළුවන් නේ ලෝකයක් මේ උදාහරණයකට කියන්නේ ඒකේ නම් භාවනාවක් හැටියට මොකක් කරේද මෙනෙහි කරනවා කියන අපි හිතමු බුදු ගුණ කිව්වයි කියන්ට මෛත්‍රිය වැඩුව කියන්ටකො මොකක්වත් කමන්නේ නමුත් අර කරන ක්‍රියාකාරීත්වය තුල තියෙන්නේ තරහ ඇති කර ගැනීමක්ම නම් අර කරන භාවනාව ඇත්තටම ඵල රහිතයි එයා හදා ගන්න ඕන වෙන්නේ වචනය තුල එයා අර දුක හදා ගන්න විදිහ වෙනස් කර ගන්න ඕන වෙන්නේ එතකොට එයාගේ අර තරහෙන් කතා කරන වචනේ වෙනුවට එයා අලුත් වචනයක් එතනට ඉගෙන උගන්නන්ටයි ඕන. ඔන්න ඕකටයි කියන්නේ හරියට ම දුක දැකලා ඒ දුකෙන් නිදහස් වෙන මාර්ගය ක්‍රියාත්මක වෙනවා හෝ ක්‍රියාත්මක කරනවා කියලා. ඒ ආකාරයෙන් අපිට මේ ශරීරය ගැන හෝ මේ පංචස්කන්ධය ගැන දකින්න පුළුවනි. පංචස්කන්ධය කියන එක තුල ඇතිවීමක් සහ නැතිවීමක් දකින්න පුළුවනි. කතා බහ කරන්නත් පුළුවන් ඒක ශාස්ත්‍රීයානුකූලව වැරදි නැහැ නමුත් ඔය කියන පංචස්කන්ධයට අහු වෙලා ඉන්නේ කොහොමද ඔය කියන පංචස්කන්ධයට නතු වෙලා ඉන්නේ කොහොමද ග්‍රහණයට ලක් වෙලා ඉන්නේ කොහොමද ඇලිලා ඉන්නේ කොහොමද ඒක උපාදාන කරගෙන ඉන්නේ කොහොමද කියන එක අපිම හඳුනාගත යුතු වෙනවා එතකොට සතිපට්ඨානය කියන තැනට එනකොට අපක්ෂපාදී වූ නිරීක්ෂණය කියන තැනට එනකොට සතිමත් බහු පුරුදු කරනවා කියන තැනට එනකොට අපිට තියෙන අවස්ථාව තමයි අවසරය තමයි අර කියාපු මෙනෙහි කිරීමෙන් නිදහස් වෙලා මේ මොහොත තුළ ඔබත් මමත් ඇති කරගන්නා වූ දුක මොකක්ද සංසාරගත බැඳීම මොකක්ද වඩා වර්ධනය කරන පුරුද්ද මොකක්ද කියන එක හඳුනා ගන්නටයි අවස්ථාව තියෙන්නේ එතකොට මෑණියනේ මෙතනම කියනවා නම් අපිට දුක හම්බ වුණා කියලා කියන්නේ නිවන හම්බ වුණා වගේම තමයි ඇත්තටම කිව්වොත් උපහදානය කියන එක මොකද්ද ඒක කොහොමද කරගන්නේ කියන එක තේරෙන්න පටන් ගත්තා නම් එනයින්ම තමයි ඒ ඇසිල්ලෙන්ම තමයි අපිට තේරෙන්න ගන්නෙ අහා මම මේ දෙයට මෙහෙමයි අහුවෙලා ඉන්නේ ඇලිලා ඉන්නේ උපාදානය කරගෙන ඉන්නේ එහෙනම් එච්චරයි මේ උපාදානයෙන් නිදහස් වෙන්න මොකද්ද කරන්න ඕනේ කියන එක ඇත්තටම අපිටම තේරෙවි වෙන මොකක්වත්ම නෙවෙයි ආර්ය අෂ්ටාංග මාර්ගය ක්‍රියාත්මක කරනවා යහපත් වූ වචන යහපත් වූ වැඩ කටයුතු ආදී වශයෙන් ඒ කාරණා ටික සිද්ධ කරනවා එච්චරයි එතකොට මේ කියන ප්‍රශ්නේ තියෙන තැනයි මේ හොයන්නේ මේ 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 කියන දමනුපස්සනාවට එනකොට අපිව තව ටිකක් බුදුරජාණන් වහන්සේ අපේ සංසාරගත ජීවිතය ඇතුළට අරගෙන යනවා කියන එක මගේ අදහස අපිව ගැඹුරකට අරගෙන යනවා අපේ ජීවිතය තුළම ඔබ තවත් එහාට යන්න පුළුවන් අනාගතයේදී අපි බලමු කොහොම නමුත් මේ කාරණාවකදී දැන් බුදුරජාණන් වහන්සේ අපේ ශාරීරික අර අවයවයන් අනම්මනම් තිබිච්ච ටික ගැන කතා කරන්නේ නැහැ නේද දැන් අපි ඊට වඩා මහා ප්‍රතුල අවධියකට අරගෙන ඇවිල්ලා තියෙනවා හරි ලස්සන අවධියකට අරගෙන ඇවිල්ලා තියෙනවා කියන එකයි මගේ අදහස එතකොට අපිට යම් කිසි වෙලාවකදී තේරුණා නම් මේ කාරණාවන් කෙරෙහි මගේ මේ මමත්වේ හෝ ඒකේ නැල්ලීම් හෝ දේ තියෙන්නේ එහෙම දෙකුයි තියෙන්නේ කියලා අතට තියෙන්නේ මේක හින්දා කියනවට වඩා මෙහෙම දෙකුයි මේ තියෙන්නේ කියලා තේරුණා නම් එසේ වන්තෝ දුක්ඛස්ස එතනම තමයි දුකේ නිවාව මොකද ඉන් එහාට ආයේ කාරණාව සිදු නොකර ගන්නවා කියන තැනට අපේ හිතපත් වෙන්නේ මං හිතන්නේ මම විශ්වාස කරන්නේ අන්න එවන් වූ අවධියක් තමයි සතිපට්ඨාණයට අදාළ වෙන්නේ කියන එකයි එවන් වූ දිශා ආනතියක් තමයි සිහිය පැවැත්වීම කියන දෙයට අදාළ වෙන්නේ අර මෙනෙහි කරනවා කියන ස්වභාවයට අපි ආවත් ඒ කියන තැනට අවනතු වුණොත් එහෙම නැත්නම් ඒ කියන පැත්තට ගියොත් එහෙම අපි අර සතිපට්ඨානේ තමයි අයින් වෙන්නේ සතිපට්ඨානේ කියලා කියන්නේ පින්නතුනි සත්‍යාගේ දුක නැතිකරන්න ශෝකයෙන් නැතිකරන්න නිවන් දකින්න නුවණක් කරවෙන්න කියලා දෙන එකම එක මාර්ගය එතකොට අර කරන මෙනෙහි කිරීම පැත්තට ගියොත් එහෙම ඒකේ තේරුම අපි යන්නේ දුකෙන් නිදහස් වෙන මාර්ගයෙන් ඉවතටයි. ඉතින් ඒක හන්ද තමයි අපි මේ කියන රූපය මෙනෙහි කරනවා කියන එක
හොඳයි නරක නැහැ. නමුත් ඊට වඩා තව පරතරයකට යන්න පුළුවන් කියන එකයි මම කියන්නේ. ඊට වඩා දෙයකට අපිට යන්න පුළුවන්. ඒ ආ යුතු දේ වෙන්නේ රූපය කෙරෙහි අපි ප්‍රියතර තියෙන අල්ලා ගැනීම උපාදානය මොකද්ද කියලා හොයන එකයි ඕන වෙන්නේ. ඒ රූපය කියන එකට මම බැඳිලා ඉන්නේ කොහොමද යට වෙලා ඉන්නේ. ඒ දෙයට මම මනාප වෙන්නේ කොහොමද හුවමනාප වෙන්නේ කොහොමද කියන එකයි මේක හොයන්නේ. ඕකෙත් එතකොට අපි කලබල වෙන්න නාකයි. එහෙනම් මම මේ දකින හැම දෙයකටම තියෙන උපාදානය හොයනවා අරහිමේ කියලා එහෙම හිතන්න නාකයි. මම කොහොමත් හැමදාම අර කඩලා බෙදලා දාන කෙනෙක් විභජ්‍යවාදී වගේ හැදෙන්නේ. අපි බලමු මේ කාරණාව අපේ ජීවිතය තුළ තියෙන යම් යම් වූ කාරණා කීපයකට දාගන්න බලමු. දාගෙන අපි පුරුදු කරමු හිතට උපාදානය කියන එක නැත්නම් අල්ලා ගැනීම කියන එක අල්ලන්න. මට තියෙන අල්ලා ගැනීම මේකයි කියලා තේරුම් ගන්න අපි ඉස්සෙල්ලා හිතට උගන්වනවා. ඊට පස්සේ අනික් කාරණාවන් වලට ඒ දෙක සංසන්දනය කරගන්න අපිට අවස්ථාවක් හම්බ වෙවි කියන එකයි මගේ අදහස. මම දන්නේ නැහැ මගේ උත්තරේ සාර්ථක වුණාද කියලා. එළොන් සන්නයි. එළොන් සන්නයි සන්නස. සන්නස තව දැන් මේ ධම්මේසු ධම්මානුපස්සී දැන් ඔබ වහන්සේ කර කායසු කායනුපස්සී කියනකින් කිව්වා. ධම්මේසු ධම්මානුපස්සී කියන තක්ෂණන්ස ඒ රූපේ එකම චුට්ටක් පැහැදිලි කරනවා සන්නස දැන්. රූපයන් කෙරෙහි නේද සන්නස ඒක චුට්ටක් තව චුට්ටක් පැහැදිලි කරන්න සන්නස ඒක ධම්මේසු ධම්මානුපස්සී උදාහරණයක් කරන්න සන්න පුළුවන් නම් සන්ස මෙහෙම දෙයක් වුත් දැන් ඔන්න තරහක් එනවා. තරහ කියමු තරහ තිනවා. දැන් තරහ කියන එක තියෙන්නේ ඉතින් දැන් ඒක සම්බන්ධයෙන් අපිට කතා කරත හැකි. අපිට මට අර අර හේතු හින්ද තරහ ඇති වුණා, මේ හේතු හින්ද තරහ ඇති වුණා, අරය හින්ද වුණා, මෙහෙම අපිට වටපිටාව කතා කරන්න පුළුවන්. නමුත් තරහ කියන එකක් තියෙනවා. ඒක අහවල් දෙයි කියලා අපිට මෙන්න තරහ කියලා පෙන්නන්න බෑ නිසා නංස මෙන්න තරහ කියලා පෙන්නන්න බෑ. නමුත් ඒකට හේතු වෙච්ච කාරණා ඒක වටපිට ඒව කියන්න පුළුවන්. දැන් ඒකෙන් තේරෙනස සර පච්චත්තම් වේදි තබ්බෝ කියන එක හරි කියන එක. මොකද ඒක ඒක තරහ කියන එක මේ මේ තීන කෙනා තමයි එයාගේ තරහ කියන එක තේරෙන්නේ වගේ අර ඒක වගේ එහෙමයි. එතකොට සන්නස මේ එයාව ඒකෙන් ඇත්තටම එයාගේ ආශ්‍රයයක් වශයෙන් එයා ගෙනියනවා කියලා හිතන්න පුළුවන්. මොකද අප සමහර කෙනෙකු පිටින් බැලුවොත් හනස එයාට තරහ තිබ්බා වුණත් එයා තරහ නැතුව හැසිරෙනවා වෙන්න පුළුවන්. රට පිටාවට පෙන්වන්නේ නැතුව. නමුත් තරහ කියන එකක් තියෙනවා. අහවල් දේ තරහ කියලා එන්නේ ඒකෙන් තේරෙනවා සංස මේ ඇතුලේ තියෙනවා යම්කිසි අපේගේ මේ මේ අපිටම දකින්න අපිටම විතරක් දකින්න පුළුවන් යම් ධර්මතාවයන් කියන එක. බාහිරින් අපි දකිනකොට බාහිරට පේන යම් කිසි ප්‍රමාණයක් කාරණාවක් තියෙන්න පුළුවන්. ඔය ගත්ත උදාහරණයම ගත්තොත් තරහ කියන එක පහුගිය දවසක වැඩක් වුණා. මේ එක්කෙනෙක් මට බැන්න මේ ළඟපාත. ඉතින් මම ඒකට කතා කරන්න කියලා හිතුවා. පස්සේ මට ආපහු හිතුණා මට තියෙන ප්‍රශ්නේ තමයි එයා මට ගෞරවයෙන් කතා කරපු නැති එක තියෙන ප්‍රශ්නේ. එයා මට ප්‍රධාන තැන දුන්නේ නැති එකයි ප්‍රශ්නේ. ඒකෝ නම් මම උපාදාන කරගෙන හිටියේ මට ගෞරවය ලැබෙන්න ඕන කියන එක. මට ගරු කරන්න ඕන කියන එක මගේ තිබිච්ච ප්‍රශ්නේ. හරි. ඒක මට හම්බ වෙච්ච නැති හින්දායි ප්‍රශ්න තිබ්බේ. එයාගේ ඇත්තටම ප්‍රශ්නයක් නැහැ. එයා ඒ කියන කෙනත් එක්ක ඇත්තටම මට ප්‍රශ්නයක් නැහැ. නමුත් මගේ ඌමනාව ලැබිච්ච නැති එකයි මට තියෙන ප්‍රශ්න. මගේ උපාදානය මට හම්බ වෙච්ච නැති එකයි ප්‍රශ්න. එතකොට ධර්මතාවය කියන එක තුල ධර්මතාවය හඳුනා ගන්න බුදුහාමුදුරු උගන්වනවා කියන එකේ මම දකින්න ඕන උන් පැත්ත. මේක තුල තියෙන රූප වේදනා සංඤා සංකාර විඥාන කියලා පහක් උධර්මය ධර්මතාවය. නමුත් ඒ දේ අදාළ වෙන වෙනම ධර්මයක් තියෙනවා. ඒ දේ අපි අල්ලන එකතරා වූ ස්වභාවයක් තියෙනවා. උදාහරණයක් ඇටියෙද අර 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 අපි කතා කළා කානුපස්සනාව තුලදී ශබ්දයක් අහනකොට ඒ ශබ්දයට අපි ගාව දක්වන ආකල්පයක් තියෙනවා. ඒක ඒක මනාප දමනාප ආදී වශයෙන්
ඒ කියන ඔකෝගෙම තමයි දැන් මේ කියන තැනට එන්නේ ඇත්තටම මම දකිනවා මේ අපිට දකින්න කියන්නේ අර කියන අන්ත දෙක වගේ කියලා. මම මේක අල්ලන්නේ සැප පැත්තට දාලාද දුක පැත්තට දාලාද ආදී වශයෙන් කියන එක. නමුත් මෙතන තියෙනවා එක්තරා වූ ධර්මතාවයක් වගේ මොකක් හරි සිද්ධියක් තියෙනවා. හැබැයි ඒ සිද්ධිය කියන කාරණේම විතර නෙවෙයි ඒ සිද්ධියෙන් එහාට ගිහිල්ලා ඒකත් එක්ක ගොඩනංවාගෙන තියෙන චිත්තසංතානය ඇතුලේ පුරුදු කරලා තියෙන පළපදියම් කරලා තියෙන කාරණාවයි හොයාගෙන යන්න වෙන්නේ. මම දකින ධර්මයේ ධර්ම ධර්මානුපස්සී කියන පැත්තට එතකොට ඔයත්තටත් මේක තේරෙන්න ඇති ඇත්තම දෙන්නට ඕන. මම හිතන්නේ එන්නේ එහෙම එකක් වෙන්න ඕන කියලායි. අපිට පේන්න තියෙනවා පංචස්කන්ධයක්. ඒක ඇති නැතිවීමත් අපිට බලා ගන්න පුළුවන්. නමුත් ඒක ඇතිවීම හෝ නැතිවීම ඒ තුලින් අපිට තියෙන ඵලය මොකක්ද? ඒක ඇති වුණා හෝ නැතා කියන එක තුල ඵලය මොකක්ද? ඔයත් දකින්න කියන දෙයක ඇතිවීම සහ නැතිවීම බලන්න පුළුවන්. එනකොට මේ ලෝකේ වෙන කොහේ හරි තියෙන තැනක දේවල් ඇතිවීම සහ නැතිවීම වෙන්නේ නැද්ද? වෙනවා. ඒ දේවල් ඇතිවීම සහ නැතිවීම කියන එක සිද්ධ වුණාට අපිට පළක් තියෙනවද? අපිට කාරි තියෙනවද? අපිට වගක් නැහැ. වගේ වග ගන්න අපි ගණන් ගන්න. නමුත් ඒ හැම එකම ඇතිවීමක් සහ නැතිවීමක් තියෙනවා. එතකොට ඒ ධර්මතාව කියන ඒවා සමානයි. එක හා සමානයි. ඒ වුණාට මේ ධර්මතාවයන් සිද්ධ වීමේදී ඒවා අපි ග්‍රහණය කරගෙන තියෙන එකත් එක්ක තමයි මේක කතාව තියෙන්නේ. ඔය අපි ග්‍රහණය කරගෙන තියෙන එක වෙන්න පුළුවන් ධර්මයේහි ධම්මානුපස්සී කියලා කියන්නේ. මේ සිද්ධ වෙන ධර්මතාවය තුළ අපි ඒක ග්‍රහණය කරගත්ත විදිය වෙන්න පුළුවන් මෑනේ. මයිකේ කිව්වේ රූපේහි ඇතිවීම සහ නැතිවීම. අද කතා කරන්නේ ඒ කියන්නේ වේදනාවට තිබීම උකම තමයි කතන්දරේ. කොහොම නමුත් ඒ දේවල් එහෙම වෙලා යන්න පුළුවන්. හැබැයි ඒකට ඒක අපි අල්ලන් ඉන්නේ කොහොමද? ඒ සිද්ධ වෙන දෙයට අපි සිද්ධ වෙන්න ඉඩ දෙනවද? මොනවාද? හාද එපාද? මෙන්න මේ දේ අපි ඉගෙන ගන්න ඕනේ. ඒ දේ අපි ආදාරණ කරන වෙන්නේ. එතකොට කිව්ව හරියටම හරි ඒක තුල තියෙන උපාදානයේ දන්නේ අපිම තමයි. ඒක තමයි මේක අපිටම කරන්න වෙන්නේ. වෙන දෙවි කෙනෙක්ට මාරයෙක්ට බ්‍රහ්මීට මේක වෙනස් කරන්න බෑ කියලා කියන්නේ ඒකයි. අපි කොච්චර ගිහිල්ලා යද්දට කොච්චර ගිහිල්ලා බලාපොරොත්තු වුණාට බාරහාර වුණාට දෙයයන්ට කිව්වට මොකද කියන්නේ? අපේ මේ තියෙන වේදනාව දුක ඒගොල්ලන්ට ඇති කරන්න පුළුවන්. කවම කවදාකවත් දෙයෝ තසර නැතු කිව්වා. දෙයයන් තසර නැහැ. මේ මගක් තියෙනවා. නමුත් අපිට පුළුවන් මේ වෙන සාදාගන්න. ලෝක සත්‍යයන් හිතන එකක් තියෙනවා මෑණියනේ. දුක කියන එකයි අපිට උරුම කියලා. මට ගොඩක් වෙලාවට කට්ටිය කියලා තියෙනවා. මං කියනවා නෑ අපිට දුක නෙවෙයි උරුම අපිට නිවනයි උරුම. හඳුනා නොගත් නිසා ඒක තාම නෑ අපිට. ඕකයි ප්‍රශ්නේ. අපිට නිවනයි උරුම. සැනසීමයි උරුම වෙන්නේ. එතකොට ඒ සැනසීම කියන දේ සිද්ධ නොවෙන්නේ මොකක් හින්දද කියන එකයි අපි අල්ල ගන්න ඕනේ. ධර්මයේ ඉගෙන ගන්න අපි මනාපයි හරි අහිංසකයි අපි හරිම ඌමනාකාරී වෙන්න පුළුවන් හරි උත්සාහවන්ත වෙන්න පුළුවන්. ඒ වුණාට අපි ඒ කරන උත්සාහය තුන තියෙන්නේ තියෙන්න ඕන මේ කියන ප්‍රශ්නයෙන් නිදහස් වෙන්න පුළුවන් බවක් හොයන ගතියක්. අන්න ඒකයි මම දකින්නේ ධම්මයේ ධම්මානුපස්සී කියන කොටස. අන්න ඒකයි මම දකින්නේ මේ කියන රූපේහි ඇති නැතිවීම හොඳයි. ඒක හොඳයි. තියෙච්චාවයි. රූපේ ඇති නැතිවීමට වඩා ඔය රූපේහි ඉඳලා තියෙන උපාදානයේ ඇති නැතිවීම අල්ලගන්න. ඇතම් කියනවා නම් Tamanට තියෙන උපාදානය අල්ලගන්න ඕනේ. අන්න ඒක අල්ලගන්නට යනකොට ඒක අහුවෙනකොට ඒක තේරුම් ගන්නකොට අපිට හම්බ වෙවි මේකට මම මමත්වය කොච්චරක් තියෙනවද මේකින්ද මම කොච්චර මාන්නක්කාර වෙලා ඉන්නවද මේකින්ද මම කොච්චර ප්‍රශ්න හදා ගන්නවද ආදී වශයෙන් ඕන තරම් දේවල් හම්බ වෙනවා. ඒක එතකොට මේ Tamange මේ රූපය ගැන නෙවෙයි මේ තියෙන්නේ. ඒක විතරක්ම නෙවෙයි. අපිට සමහරක් කාට හිතෙනවා නා මේක තමයි රූපය කියලා. මේක රූපයක් විතරයි. මේ ලෝකේ තියෙන හැම දෙයක්ම රූප තමයි. අපිට අහුවෙන දකින්න පේන දැනගන්නේ හැම එකකටම අපේ තියෙන අල්ල ගැනීමයි අල්ලන්න ඕනේ. ඒ දේ දැනගත්තා නම් දැක්කා නම් තේරුම් ගත්තා නම් අපි ඉගෙන ගන්න පටන් ගන්න ඕනේ. උපාදානයක් රහිතව ඉන්නේ කොහොමද කියලා. ඒක ටිකක් හරි අමුතු සුමට ලෝකයක් වේ. සුමට ජීවිතයක් වේ. උපාදානයක් රහිතව බලන්නේ කොහොමද? උපාදානයක් රහිතව අහන්නේ කොහොමද? උපාදානයක් රහිතව
ගඳ සුවඳ දැනගන්නේ කොහොමද? උපාදානයක් රහිතව කතා කරන්නේ කොහොමද? උපාදානයක් රහිතව වැඩ කටයුතු කරන්නේ කොහොමද? උපාදානයක් රහිතව හිතන්නේ කොහොමද? අපි ඉගෙන ගන්න ඒක. නමුත් අපි ඉස්සෙල්ලා බලමු ඔය කියන උපාදානය කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ඒක හරි ලස්සන ලස්සන පාඩමක් වේවි. ලස්සන ගමනක් වේවි කියලා විශ්වාස කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේගේ දේශනාවේදී නිතරම කිව්ව එකක් තමයි, දැන් අපි හැම වෙලේම රූපයක්නේ නැති කරන්න බලන්නේ, අපි අර තමන් රූපේ උපාදානය කරගෙන සිටින ආකාරය දකින්න එකනේ හරි කියලා ස්වාමීන් වහන්සේ දැන් මේ තර වෙලා දේශනා කරේ. ජාමිනාජ උදාහරණයක් විදිහට ගත්තොත්, දැන් අපි ලස්සන සතෙක් සමන්ලේක් හරි මල් හරි ඒ වගේ දෙයක් දැක්ක ගමන් අපි ඒකට ඒ ඇලිලා වගේ ඒක ඒ උපාදානය කරගෙන ඒ තත්ත්වය ඇති කරගන්න සයින්හන්ස. එතකොට අපි දැන් ඒ ඒක ගැන නැත් ඒ මල් මල් ගැන ඒක ගැන හරි සතෙක් ගැන හරි නැත් හිතන් නැතුව මගේ මම උපාදානය කරගෙන ඉන්න එක නැති කරගන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? දැන් ශරීරයේ අර වේදනාව අපි ඒ ශරීරය දිහා බලලා එහෙම කරගන්න දැන් තේරෙනවා ටිකක් හරි. දැන් මේ වගේ පිටින් තියෙන දෙයක් කොහොමද ස්වාමීන් වහන්සේ? දැන් අපි මේ පංච උපාදානස්කන්ධෙම මම අරන් මම කියලා අරගෙන මේ සක්කාය දිට්ඨිය තියාගෙන ඉන්න අයනේ. එතකොට ස්වාමීන් වහන්සේ අපි මේක නැති කරන්නේ නැතුව මේ කොහොමද සක්කාය දිට්ඨිය තියෙනවනේ ස්වාමීන් වහන්සේ? එතකොට කොහොමද ස්වාමීන් වහන්සේ ඒක දැක ගන්න කියන එකයි මට පොඩ්ඩක් තේරුම් කරලා දෙන්න ස්වාමීන් වහන්සේ. හැබැයි ඔකට හොඳ ලස්සන උදාහරණයක් ගන්න පුළුවන්. ඔබතුමී මනාප වෙන්නේ නැහැ මගේ උදාහරණයට. ඒක හින්දා වෙන එකක් ගන්නම්. මං හරි කැමති කෙනෙක් හිටියා. ඒක නමට නැති වුණා. මට ඊට හදාගන්න හරි අමාරුයි. නමුත් මං දන්නවා මම ප්‍රධාන මේ ලෝකේ හැම දෙයක්ම ඇති වෙලා නැති වෙලා යනවා. මේ හැම එකකම තියෙන්නේ පොළොවට පස් වෙන කොටස්, වතුර ගහගෙන යන ඒවා, ගින්නට දැම්මොත් පිච්චෙන ඒවා, මුලකට આવත් පාවෙලා යන ඒවා, අවසන් ද විනාශ වෙලා යන ඒවා. ඒ වුණාට ඒ කෙනා හාන්දා මගේ හිතේ තියෙන මතකයක් තියෙනවා. කෙලිතලු කරපු බවක් තියෙනවා. මං එයා හින්දා මගේ හිතේ හදාගත්ත මවාගත්ත මහා ලොකු හීන මන්දිරයක් තියෙනවා. මෙන්න මේ 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 ඉලක්කයට යන්න ඕන කියලා හිතක් තියෙනවා. තිබුණා. මට ඒකට යන්න බැරි වුණා. ඒකයි මට තියෙන දුක. මං උපාදානය කරගෙන ඉන්නේ ඒ කෙනාව නෙවෙයි අපි. මං උපාදානය කරගෙන ඉන්නේ මගේ ඌමනාය පාකරන් ටික. මට තියෙන ප්‍රශ්නේ මෙතන ඇත්තටම කියනවා නම් ඒකේ නා හිටියා හෝ නැතා කියන එක නෙවෙයි. මගේ උපාදානයේ තුල තිබිච්ච ඒ අරමුණට මට යන්න බැරි වෙච්ච එකයි මට තියෙන ප්‍රශ්නේ. මොකද මම පිළිගන්නවා ඒකේ නා හිටියා ඒකේ නාට යන්න පුළුවන් කාලේ ඉඳලා එයා ගියා කියලා මම දන්නවා. මගේ මගේ කණු මතක් කරනවා. මොකද ඇස්පනා පිට පේනවා ඒක. හැබැයි ඒ වුණත් මං තාම දුක් හදා ගන්නවා. මට ඕන අරමුණට මේක නා මට ගෙනියන්න බැරි වෙච්ච එක. මට ඕන කරපු දේ මට කරගන්න බැරි වෙච්ච හින්දා. ඒක තමයි මගේ තණ්හාව. ඒක තමයි මගේ උපාදානය. මම උපාදානය කියන දේ අලවලා තිබ්බේ ඒක නා සම්බන්ධ වෙලා තියෙන මොන මොන හරි කාරණාවන් වලට. ඒ කෙනා තුළ එතකොට අපි දකින්නේ සාමාන්‍යයෙන් අපේ රටාව තමයි ඒ කෙනා තුළ තියෙන ශරීරය ඇති වෙනවා නැති වෙනවා බ්ලා 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 ඒව බලනවා. ඒ වුණාට ඒ කෙනා හඳා මගේ චිත්තසංතානය තුළ මම හදාගෙන තියෙන උපාදානය අපි බලන්නේ නැහැ. එහෙම නේද? එහෙමයි ශානස. ඔන්න ඔතනයි ප්‍රශ්නේ මෑණියනි. අපි මෙනෙහි කරන්නේ ඒ උපාදානය මට කරගන්න බැරි වුණා කියලා. මගේ ඒ නැතිවෙච්ච කෙනා දිහා මට අද බලන්න බැහැ. නමුත් ඒ කෙනාගේ පින්තූරය මට බලන්න පුළුවන්. මං නිතර නිතර ඒ පින්තූරය දිහා බලලා අඬනවා. මං නිතර නිතර ඒ පින්තූරය දිහා බලලා ශෝක කරනවා. විලාප තියනවා. මොකද හිතන්නේ මගේ උපාදානය අඩු වේද වැඩි වේද? වැඩි වෙනවා.
ඒ කෙනාට ඒක තේරෙයිද නැති වෙයිද? ඒ කෙනාට තේරෙන්නේ නැහැ. ඒ කෙනා ඒක දන්නේවත් නැහැ. මේක අපි විසින් අපි අපිට කරගන්න දෙයක්. උපාදානය කියලා කියන්නේ අපි මේ ග්‍රහණය තුල තියලා තියෙන දෙයක්. එතකොට ඒකට අපි දාගන්න නම වෙන්න පුළුවන් සමනලයා, ගහ, මල, මොකක් හරි කෙනෙක්, රටක්, වාහනයක්, ගෙයක් තුරක් ලබලා සල්ලි අනම්මන ඕන එකක්. නමුත් වැදගත් වෙන්නේ වැදගත්ම කාරණාව වෙන්නේ ඒ දේ මම ග්‍රහණය කරගෙන ඉන්නේ කොහොමද කියන එක. එතකොට අපි සතිපට්ඨානේ පුරුදු කර නැත්නම් හැකියට දුකින් නිදහස් වෙන්න ඕන නම් කරන්න ඕන වෙන්නේ ඒ රූපයට එහෙම තීන්ත දෙන්න ඕන. උපාදානයක් නැතුව. වේදනාවට එහෙම තීන්ත දෙන්න ඕන. උපාදානයක් නැතුව. අන්න එහෙම නම් නිදහස්. ඒකයි මේකේ කතාව. ඒ රූපේ ඇතිවීම සහ නැතිවීම, ඒ කෙනාගේ ඇතිවීම සහ නැතිවීම ඒවා වුණත් එකයි නැතත් එකයි අපිට. අපිට මේ දුක විදිහේ. ඒ කෙනා ඇතර මගේ මංගේ ඒ නැතිවෙච්ච කෙනා දැනට ගිහිල්ලා ඒ කෙනාගේ ලෝකයේ තුල එයා වෙනම ලෝකයක් හදාගෙන නැති. ආද වෙනකොට ඇත්තට මාව දන්නෙත් නැහැ, මාව වුණත් නැහැ. මම මතකත් නැහැ. නමුත් මට මට යව නැතුවත් බෑ. ඒතු වෙන මොකක්වත් නෙමෙයි මගේ උපාදානේ. ඒ කෙනාට නෙමෙයි මගේ උපාදානේ තිබිලා තියෙන්නේ. මං එයාගේ බලාපොරොත්තු වෙච්ච යම්කිසි ස්වභාවයක් තිබ්බ. කතා බහේ මේ දේට බලාපොරොත්තු වෙයි. වැඩ කටයුතු කරනකොට මේ දේට බලාපොරොත්තු වෙයි. hina වෙනකොට මේ දේ බලාපොරොත්තු වෙයි. අඬනකොට මේ දේ බලාපොරොත්තු වෙයි. දුක් වෙනකොට මේ දේ බලාපොරොත්තු වෙයි. ආදී වශයෙන් අර තියෙන සිටිවිලි සමුදාය මට ක්‍රියාත්මක කරගන්න විදිහක් නැහැ. මේ දෙයිනුයි අපි නිදහස් වෙන්නේ. රූපයෙන් නෙවෙයි අපි නිදහස් වෙන්නේ. රූපෙන් නිදහස් වෙන්න බෑ තුන් කි. උපාදානයෙන් නිදහස් වෙන්න පුළුවන්. රූපේ තීචාවයි. වේදනාවෙන් නිදහස් වෙන්න බෑ ඇත්තටම කියනවනේ. වේදනාව තීචාවයි. නමුත් වේදනාවට අහුවෙන එකෙන් නිදහස් වෙන්න පුළුවන්. සතිපට්ඨානෙට අපි ආපහු වෙනවා. එක තැනකවත් නෑ අම්මේ. මැනේනේ. සොලියුෂන් එකක්. අතිරේක විසඳුමක් නැත. වේදනාව නම් ඔව් වේදනාව එනවා ඉන්නවා යනවා. සිතුවිල්ල නම් ඔව් සිතුවිල්ල එනවා ඉන්නවා යනවා. ඔච්චර. මං හිතනවා ඒකයි අපිට යන්න කියලා දෙන ඇත්ත කියලා. එහෙම වුණොත් එහෙම අපි ඉගෙන ගනීවි. උපාදානය වෙන්නේ කොහොමද? ඒක තියෙන්නේ කොහොමද? නැති වෙලා යන්නේ කොහොමද කියන එක දකින්න. දැන් අපි බලන්නේ ශරීරයේ තියෙන්නේ කොහොමද නැත්නම් රූපයේ තියෙන්නේ කොහොමද? ඒක ඇති වෙන්නේ කොහොමද? ඒක පවතින්නේ කොහොමද? ඒක නැති වෙලා යන්නේ කොහොමද කියන එක. ඕක අපිට අදාළ නැහැ ඇත්තටම. උනත් එකයි නැතත් එකයි. නමුත් ඒ රූපය ආශ්‍රය කරගත්ත අපි ගාව තියෙන අල්ලා ගැනීම ඇති වෙන්නේ කොහොමද? ඒ අල්ලා ගැනීම පවතින්නේ කොහොමද? නැති වෙලා යන්නේ කොහොමද කියන එකයි බලන්න වටින්නේ වැදගත් කාරණේ වෙන්නේ. ඕකයි ඥානයක් වෙන්නේ. ඒකයි මේ සතර සතිපට්ඨානයේ කියන එක ඥාය සදිගමයි කියන පැත්තකට අපි අරගෙන යන්නේ කියන එකයි මගේ අදහස. තේරුම් සරණයි. තේරුම් සරණයි සායනාච බම්පින්. දේශනාව ගැන මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. එහෙම නැතිනම් කමඨාන් වර්තා තියෙනවා නම් ඉදිරිපත් කරන්න හොඳයි. අවසරයි ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්ස පාදයේ එසවීම ගෙන යෑම තැබීමට සතිය පවත්වමින් සක්මන් භාවනාව පටන් ගත් ගමන්ම කෙලවර තත්පර කිහිපයක් සිටගෙන සිටීමේදී නිදහස් තැනකට සතිය පවතී. සිත හිස්සිය. සමහර වෙලාවට සිතුවිල්ලක පැවතීම නැතිවීම දකි. සක්මන් භාවනාවෙන් පසු සතියෙන්ම පරයන්ක භාවනාවට වාඩි වූ ගමන් වගේ නිදහස් තැනකට සතිය පවතී. බොහෝ වේලාවක් මෙලෙස සිටින විට නිදහස් තැනේ ටිකක් රළු බවක් දැනුණා. තව ටික වේලාවකදී වේදනාව දැනුණා. වේදනාවට සතිමත්ව සිටීමේදී වේදනාව ටිකින් ටික නැති වුණා. තව තැනක ඇති වුණා. වේදනාවේ ඇතිවීම පැවතීම නැතිවීමට සතිය පවත්වමින් සිටියෙමි. පර්යංක භාවනාවෙන් පසු සක්මන් භාවනාව කර භාවනාව නැවැත්තුවා.
එදිනෙදා කටයුතු ස්වාමින් වහන්සේ මට හිතෙන විදිහට දවස පුරාම විටින් විට අමතක වෙමින් මතක් වෙමින් සතිය පවතිනවා. කෑම පිසීම වගේ වැඩි වේලාවක් කරන වෙලාවලදී අමතක වීම වැඩි නිසා මතක් වීමට කොළයක ලියලා තිබුණා. නමුත් මතක් වෙමින් අමතක වෙමින් කෑම පිසුවා. සමහර වෙලාවට දකින්නවා කෑම පිසින අතරේ සිතේ සිතුවිලි වැලක් තිබුණා. එයට මම සතිමත් වුණා. එවිට එම සිතුවිල්ල නැති වෙලා ක්‍රියාවට සැතිය පැවතියි. මේ තමයි ස්වාමීන් වහන්සේ කටු කමට හනවා. භාවනාව ඇත්තටම ඇතින් බලනකොට හරි ඉංග්‍රීසි වචනයක් තියෙනවා මේ ඇඩ්වෙන්චර් එකක් කියනනේ. එහෙම එකක් වගේ නේ. එක එක දවස්වල එක එක ආකාරයට සිද්ධ වෙනවා. එහෙම දෙයක් තියෙනවා. නමුත් ඔබතුමීට අද හොඳ 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 කාරණාවක් කිව්වා. සක්මන් භාවනාවෙන් පස්සේ පරයන්කයට ආවා. හැබැයි ඒ පරයන්කය තුලත් ඉන්නකොට අරමුණ එන්න 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 රළු වෙලා ගියා. අනේ වගේ එකක්. අපි ගොඩක් වෙලාට හිතන එකක් තියෙනවානේ මේ අරමුණට එක මාරටම වගේ රළු එකකට යනවා හෝ යන්න පුළුවන් හෝ එහෙම තමයි යන්නේ වගේ කියලා. ඊට වඩා දැන් අහුවෙන්න බලනවා වගේ තියෙනවා කියලා මම හිතනවා. ඒ අරමුණ වලට මාරු වෙන එක සිද්ධ වෙන්නේ චුට්ටු 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 ආදි වශයෙන්. එතකොට මෑණියනි අපිට මේක එක ඒකකයක් කරන්න පුළුවන් නම් මේකෙන් අනිත් එකට යනවාමයි එහෙම කියලා නැතුව මේක එක ඒකකයක් එක ඒකකයක් ඊළඟ එක තවත් ඒකකයක් ආදී වශයෙන් එහෙම ගන්න පුළුවන් කමක් තියෙනවා නම් මං හිතන්නේ සතිපට්ඨානය තුළ අපිට කිමිදෙන්ට තව අවස්ථාවක් හම්බ වෙයි කියලා හිතනවා. මොකද මේ හැම තැනකම තියෙනවා අර සුමට භාවය ටිකක් කලු නිදහස් තැනේ හිටියා. ඒ චුට්ටක් වේදනාව දැනෙන්න උනා. ඒ වේදනාව දැනලා ඉවරයක් වුණ වෙනකොට ඊළඟට තව ටිකක් කලු දේවල් දැනෙන්න බැලුවා. ඊට පස්සේ තවත් කලු දේවල් දැනෙන්න බැලුවා ආදි වශයෙන්. එතකොට අර කියන නිදහස් තැනේ හිටියා. අපි මෙහෙම ගමු. එතනට ආවා, එතන හිටියා. එතන නික්මුණාට පස්සේ ඊළඟට අනිත් එක එනවා. මේක හරියටම එකක් අයින් වුණාම තවත් එකක් පතිත වෙනවා වගේ එකක් හරියට. හැබැයි මේ හැම එකකම තිබිලා තියෙනවා අර ඇති නැතිවීම කියන කතාවක් වගේ. හරි ලස්සනයි එතකොට. හුදෙක් අපි ඕක දකින්න පුළුවන්කමක් හදාගෙන තිබුණා නම් ඒවා එක කාරණාවක් වගේ කියලා, එක හා සමාන කාරණාවක් වගේ කියලා මම හිතනවා. අපිට අවස්ථාවක් ලැබේවි, අවස්ථාවක් තියේවි කියලා ඒ හැම දෙයකටම එක හා සමාන විදිහ අගය කිරීමක් දෙන්න. සැප හෝ වේවා දුක් හෝ වේවා කාරි නෑ. මේක තුළ තියෙන ඔක්කොම එකයි ආදී වශයෙන්. ඉතින් භවනාව කියන්නේ කොහොමත් අර වගේ අපි නොදන්නා පැත්තකට අපි අරගෙන යන දෙයක් වගේම භවනාව කියන දේ නවතින උනහම තමයි තේරෙන්නේ පේන්නේ හැමදාම එක වගේ නෑ කියලා. අඩුම තරමේ එක වගේ තව එක මොහොතක් ජීවිත කාලෙට මේ අහුවෙන මොහොත, මේ හම්බ වෙන මොහොත ආයේ කවම කවදාකවත් අපිට හම්බ වෙන්නේ නැහැ. ඒක තමයි අත්‍යවම කතාව. ඒක හරි පුදුමාකාර කතාවක් ඇතුළු තියෙනවා. නමුත් ඒක ඉතින් අපි ඒ ප්‍රවාහය හඳුනා ගන්න පටන් ගන්නවා කියලා විශ්වාස කරනවා භවනාව තුළදී. ඒ කියන දේවල් ටික අපි අපේ ජීවිතය තුළින්ම දකින්න කරන්න පටන් ගන්නවා. ඒක සාර්ථක. සාමාන්‍ය ජීවිතය ගැන කියපු කාරණාවට මම කියන්න කැමතියි. අපි ගොඩක් වෙලාවට සතිමත් වෙනේ කාරණේට යන්න උනහම හිතන්න පුළුවනි සාමාන්‍ය ජීවිතයේ උනත් කරන කියන සෑම කටයුත්තකටම සතිය තියෙන්න ඕන ආදී වශයෙන්. එහෙම වුණොත් එහෙම ඒක එක්තරා විදිහකට මනසට කරන බලපෑමක් වගේම කායික වුණත් අපි දරන ටිකක් තද වෙහෙසක් වෙන්න පුළුවන්. අපි මේක කෑලි කෑලි වලට කඩන්න බලමු. ඒ දේවල් වල අපිට ග්‍රහණය කරගන්න ඉතාම ලේසිම කාරණේ, ඒ දේවල් වල අපිට සතිමත් වෙන්න ඉතාම ලේසිම කාරණේට
අපි සතිමත් වෙන්න බලමු. ඒ කාරණේත් එක්ක සතිමත් වෙලා අපි මොහොතක් රැඳිලා ඊට පස්සේ අපේ ඒ පන්නරය තුලින් අර ඊළඟ කාරණේට අපි පැමිණවාගෙන යන අරගෙන යන ස්වභාවයකට එන්න පුළුවන්. කොහොම නමුත් දැනට ওই තේරෙන පැති ටික හොඳයි සාර්ථකයි. ඕකෙත් මෑණියනි. අපටන් වාතා ටික තියෙනවනේ ඒකින්ද ලේසි වැඩේ කරන්න. අරගෙන බලන්න තමන්ට අල්ලන්න ලේසිම කාරණාව ටික මොනවද? ටිකක් අමාරුවෙන් අල්ලන්න තියෙන ඒවා මොනවද කියලා. මගේ යෝජනාව තමයි ලේසි ටික රට ගන්න ඉස්සෙල්ලා. අමාරු ටික තියෙන්නේ. ලේසි ටිකෙන් අපි මේක කරන්න ඉගෙන ගනිමු. එතකොට අපිට තේරෙවි මේ ගමන තුල යම් කිසි විදිහක කොහොමද කියන්නේ මේ ගමන තුල යම් කිසි විදිහක සාර්ථකත්වයක් තියෙනවා. යම් කිසි වර්ධනයක් තියෙනවා කියලා තේරෙවි. මම විශ්වාස කරනවා ඒ කියන විෂාණතියත් එක බැලුවොත් එහෙම භවනා හොඳ පැත්තකට අපිට යන්න පුළුවන්කමක් හම්බ වෙයි කියලා. මම සන්නස්. තේරුවා සර් නයි ස්වාමීන් වහන්සේ ගොඩක් පින් සිද්ධ. අම්බඩන් වාර්තා ඉවරයි වගේ පේන්නේ. ස්වාමීන් වහන්සේ පින් අනුමෝදන් කරන්නද අවසරයි. එහෙමයි කිසුමත් හා. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ අප කෙරෙහි මහත් අනුකම්පාවෙන් ඔබ වහන්සේ ඊටාම වටිනා ධර්මදේශනාවක් පැවැත්වීමෙන් හා කමඨහන් උපදේශ ලබා දීමෙන්ද මේ මොහොතේ සිදු කළා වූ උතුම් සතික්‍රියාව පිපාසයෙන් සිටි අපට පැන් දෝතක් ලැබුවාසේ දැන්නි. අප සියලු දෙනා උපදවාගත් කුසල් සිත් ප්‍රමාණය අප්‍රමාණයි. ඒ අප්‍රමාණ කුසල් බලයෙන් ඔබ වහන්සේ මෙලොව වශයෙන් නිදුක් වේවා නිරෝගී වේවා. මේ වසංගත කාල පරිච්ඡේදයේ ඔබ වහන්සේට කිසිම කායික පීඩාවක් නොවේවා, මානසික පීඩාවක් නොවේවා. ගෙවි යන සෑම මොහොතක්ම ඔබ වහන්සේ ධම්මානුධම්ම ප්‍රතිපදාව වැඩි දියුණු වීමට මේ උතුම් සත්කියාවේ කුසල හේතු වාසනා වේවා. එසේම මේ අත් භවයේදීම ප්‍රාර්ථනීය බෝධියකින් සුවසේ අමා මහ නිවනින් නිවන අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවායි අප සැම ප්‍රාර්ථනා කරමු. පින් කැමැති සියලු දෙවියන්ට හා අප සමගේ මියගේ ඥාතීන්ටද මේ කුසල් අනුමෝදන් දෙත්වා. සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කිත්තං අනුත්තරං දුල්ලබේන මයාලද්දං පස්සිතුම් වන්දිතුම් වරං සාරිපුත්තාදි තේරාදි ආගතං පටිපාටියා සද්ධා සීල දයාවාසං බුද්ධ පුත්තං නමාමහං ඔබ වහන්සේ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා. සාදු 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 තෙරුවන් සරණයි. Terima kasih.